ආයුබෝවන් කියලා පිළිගන්නා සියලුම දෙනාම ඉතින් පණ ඇති පොත් නිර්මාණය කිරීමේ කලාව ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දුන් පාස්මි ප්‍රයිවට් ලිමිටඩ් හි අනුග්‍රහයෙන් නිර්මාණය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත එළි දැක්වීමටයි දැන් අපි සූදානම් වෙන්නේ. ඉතින් වසර පහක කාලයක් තිස්සේ අන්තර්ජාලය හරහා ලක්ෂ 17කට අධික සංඛ්‍යාවකට ඉගැන්වීමෙන්ලත් අත්දැකීම් අනුව ජ්‍යාමිතීය ප්‍රශ්න විවරණය නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත රචනා කිරීමේ අවස්ථාව මට ලැබුණා. ඉතින් මේ පොතේ තියෙන සුවිශේෂම ලක්ෂණය වෙන්නේ මේ වෙනකොට අප්‍රාණික වස්තුවක් එහෙම නැත්නම් පණ නැති වස්තුවක් බවට පත් වෙලා තිබුණ පොත තාක්ෂණය ඔස්සේ පණ ගැන්වීමට හැකියාවක් තියෙන එක. ඉතින් මේ පොතේ අන්තර්ගත දැනුමේ 100%ක්ම සාමාන්‍ය පොතක් පරිහරණය කරන ආකාරයටම අපට ලබා ගැනීම හැකියාව තියෙනවා. මීට අමතරව තවත් 100%150ක දැනුම් සම්භාරයක් මේ පොත පණ ගැන්වීමෙන් ලබා ගැනීම හැකියාව පාස්මි ටීම් එක විදිහට අපි ඔයාට සලස්සලා දීලා තියෙනවා. ඉතින් මේ පොත භාවිත කරන්නේ කොහොමද? මේ පොත මිලදී ගන්නේ කොහොමද? මේ පොතේ අන්තර්ගත 100%150ක තරම් අමතර දැනුමක් අපි කොහොමද ලබා ගන්න කියලා කියන්න කලින් මට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ දෙමව්පියන්ට සහ පවුලේ සියලුම දෙනාට සහ මට මේ දක්වා අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට, විශේෂයෙන්ම ගණිත විද්‍යා ගුරුතුමෝ මේ අවස්ථාවේදී මතක් කරනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීටී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වර්තමාන නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මැතිතුමන්ට අපේ ආදරණීය ගුරු පියාණන්ට මේ පොත සඳහා වටිනාකමක් එකතු කිරීම හා සම්බන්ධව. ඉතින් එතුමාගේ අධ්‍යාපනික දැක්ම මේ පොතේ සඳහන් කරලා තියෙනවා අපට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපගේ ආදරණීය ගුරු පියාණන් මේ අවස්ථාවේදී ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ගන්තකරණේ නවම මාවතකට රැගෙන යන අපත් සමග සම්බන්ධ සියලුම දෙනාට විශේෂ ස්තුතිය සහ නිහතමානී ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. විශේෂයෙන්ම ප්‍රවීණ දේශක ලහිරු බස්නායක, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ යාළුවෝ ටික මේ අවස්ථාවේදී මතක් කරන්න විශේෂයෙන්ම ලහිරු දිසානායක ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම මියුරංග, ඩිලාන්, ගයාන්, ප්‍රභාත්, සම්පත්, ඕෂි, හන්සි ඇතුළු විශ්වවිද්‍යාලයේ ඉන්න සියලුම දෙනා මේ අවස්ථාවේදී මතක් කරන ගමන් දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත කොහොමද භාවිත කරන්නේ, කොහොමද මේ පොතේ තියෙන අන්තර්ගත 100%150ක අමතර දැනුම, එහෙම නැත්නම් හැංගිලා තියෙන 100%150ක අමතර දැනුම කොහොමද එළියට ලබා ගන්න කියලා. ඉතින් මේ පොතේ අන්තර්ගතය ගැන කතා කරනකොට විශේෂම කියන්න ඕන සාමාන්‍ය පෙළ විභාගය සඳහා 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය යටතේ අපි ඉගෙන ගත යුතු සියලුම ජ්‍යාමිතික ප්‍රමේයන් වෙනත් මුහුණුවරකින් මේ පොතට අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම තමයි ජ්‍යාමිතීය ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ආකර්ෂණීය ලෙස විවරණය කරලා තියෙනවා අපට මේ පොත ගත්තාට පස්සේ බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන කෙනෙක් විදිහට ඔයාට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් වෙන් වෙන ජ්‍යාමිතීය ප්‍රශ්න සාමාන්‍යයෙන් අත් වශයෙන්ම කියනවනම් ලකුණු 18කට ආසන්න ප්‍රමාණයක් සෑම වසරකම මේ ජ්‍යාමිතිය ආශ්‍රිත වෙනවා. ඉතින් ඒක නිසා මේ ජ්‍යාමිතිය ආශ්‍රිත වෙන සියලුම ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ පොත පරිශීලනය කිරීම හරහා. ඉතින් අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු 18ක් වගේ විශාල ප්‍රමාණයක් මේ ජ්‍යාමිතිය සඳහා වෙන් වුණාට මේ ලකුණු 18ෙන් 18ම ගන්න අය ඇත්තටම ඉන්නේ 14ක්. ඉතින් ඒක නිසා මේ පොත ලබා ගන්න, එහෙම නැත්නම් මේ පොත භාවිත කරන ඔයාට පුළුවන් මේ ලකුණු 18ෙන් 18ම අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් ඉදුණු අඹගෙඩියක රස වචනයෙන් ප්‍රකාශ කරන්න බැහැ වගේම තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත, ඒ කියන්නේ ජ්‍යාමිතීය ප්‍රශ්න විවරණයේ පොත මිලදී ගත්තට පස්සේ හම්බ වෙන වාසි සහ දැනුම් සම්භාරය මේ විදිහට වචනයෙන් ප්‍රකාශ කරන්න බෑ. ඉතින් මේ කියන දේවල් ඔයාට අත්විඳින්න නම් අනිවාර්යයෙන්ම මේ පොත ඔයාට ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් පාස්මි අපි ගණිතේ විද්‍යාව වගේ විෂයන් වලට අමතරව සියලුම කඩේම් විභාග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය විභාග රහස් ක්‍රම වලට කියලා දෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉතින් ඒක නිසා මේ පොතේ විශේෂම සඳහන් කරලා තියෙනවා කවුරුත් නොකියන හැබැයි විභාග ජයග්‍රහණය කිරීම සඳහා ඉතාමත් වැදගත් වන රහස් ක්‍රම විශාල ප්‍රමාණයක්. ඊටත් අමතරව තවත් විශේෂ දේවල් කීපයකත් මේ පොතට අන්තර්ගත කරලා තියෙනවා කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඉතින් දැන් අපි බලමු මේ පොත ඇතුලේ හැංගිලා තියෙන දැනුම කොහොමද අපි එළියට ගන්නේ කියලා. ඉතින් මේ පොත නිර්මාණය වෙලා තියෙන හිම නැත්තම් මේ පොතට පණ ගැන්වීම සිදු කරලා තියෙන QR තාක්ෂණය භාවිත කරලා. ඉතින් මේ පොතේ තියෙන සෑම ජ්‍යාමිතික ප්‍රශ්නයක් ඉදිරියේම QR කෝඩ් එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ QR කෝඩ් එක ඔයාගේ ජංගම දුරකථනය හරහා ස්කෑන් කිරීම මගින් ඒ අදාළ ජ්‍යාමිතික ප්‍රශ්නේ ඉතාමත් සරලව පැහැදිලිව තේරෙන සිංහලෙන්ම විස්තර කරන වීඩියෝ එකක් pop-up වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පොත මිලදී ගන්න ඔයාට මේ පොත සම්පූර්ණයෙන්ම කියවන්න වෙලාවක් නැත්නම් සහ ඔයාට මේ පොතේ කියවලා ලබාගත් දැනුමට වඩා තවත් අමතර දැනුමක් ලබා ගන්න ඕන හැම අවස්ථාවෙම ඔයාට පුළුවන් ඒ අදාළ ප්‍රශ්නෙට ඉදිරියෙන් තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නේ ඇතුලේ හැංගිලා ඉන්න මම එළියට ගන්න. ඉතින් මෙන්න මේ විදිහට සාමාන්‍ය ග්‍රන්ථකරණ එහෙම නැත්නම් අප්‍රාණික වස්තුවක් බවට පත් වූ පොත තවදුරටත් ඒ තත්වයට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාට නිදිමතක් සහ ඒකාකාරී බවක් නොදැනෙන විදිහට එහෙම නැත්නම් හරිම ප්‍රබෝධමත් විදිහට පොත් කියවන්න දැනුම ලබා ගන්න පාස්මි පුද්ගලික සමාගම ඔන්න ඔයාට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා.
ඉතින් අපි දන්නවා 10 සහ 11 ශ්‍රේණි වල ඉන්න ගොඩක් අය බෑ බෑ කියන ජ්‍යාමිතීය ප්‍රශ්නේ සඳහා ලකුණු 18න් 18ම ලබා ගැනීම හැකියාව මේ පොත පරිශීලනය කරන ඔයාලා හැමෝටම අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත කොහොමද මිලදී ගන්නේ කියලා. ඉතින් මිලදී ගැනීමට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඔයාලට 100%ක්ම ඔන්ලයින් මාර්ගය හරහා මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. පාස්මි නිෂ්පාදන සියල්ලම. ඉතින් ඔයා ඒ සඳහා කරන්න ඕන www.passme.lk අපේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ පොත ඇතුළු අපි නිර්මාණය කරලා තියෙන DVD වගේ දේවල් ඔයාලට ඔන්ලයින් මාර්ගය හරහා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. දෙවන ක්‍රමය තමයි ඔයාලට පුළුවන් මේ තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp හරහා ඔයාගේ නම, ලිපිනේ සහ දුරකථන අංක එකක් හෝ දෙකක් මෙන්න මේ පිළිවෙලට යොමු කරන්න. එතකොට ඔයා ඕඩර් කරන පොත් DVD දින 3ක් ඇතුළත ඔයාලගේ ගෙදරටම ගෙනලා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් cash on delivery හරහා සිදු කරන නිසා ඔයාට තවත් වාසියක් ඒ හරහා සිද්ධ වෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ දුරකථන අංකේ වළංගු වෙන්නේ පාස්මි නිෂ්පාදන එහෙම නැත්නම් පාස්මි ප්‍රොඩක්ට් මිලදී ගන්න අය සඳහා පමණයි. ඔයාට ගණිත විද්‍යාව සහ අනිකුත් විෂයන් ආශ්‍රිත ගැටලු තියෙනවා නම් පාස්මි ඇප් හරහා මගෙත් එක්ක පෞද්ගලිකවම සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේ පොතේ මිල වටිනාකම කීයද කියන කාරණේ. ඉතින් මේ පොතේ වටිනාකම ගැන අපි කතා කරොත් මේකේ වටිනාකම ඇත්තටම රුපියල් 1000කටත් වඩා වැඩි වෙනවා. මොකද ඒ තරම් දැනුම් සම්භාරයක් මේ පොතට අන්තර්ගත කරලා තියෙන තාක්ෂණෙත් එකතු කරලා. ඉතින් ඒක නිසා මේ පොතේ ඇත්ත වටිනාකම ගත්තොත් රුපියල් 1000කටත් වඩා වැඩි වෙනවා. නමුත් PASMI Private Limited, PASMI පුද්ගලික සමාගම කියලා කියන්නේ ශ්‍රී ලංකාවට හැමදාම අලුත් දේවල් නිර්මාණය කරන, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න තැනින් තව පොඩ්ඩක් ඔසවලා තියන්න උත්සාහ කරන සහ නිෂ්පාදනය කරන දේවල් වල ක්වොලිටි එක 100%ක්ම මේන්ටේන් කරගෙන එහෙම නැත්නම් රඳවාගත් ආයතනයක් තමයි PASMI Private Limited කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ පොතේ වටිනාකම මෙන්න මේ දක්වා අඩු කිරීමට අපි තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ අතරනුත් මේ පොත රචනා කරේ මම නිසා මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටමත් යම්කිසි සාධාරණයක් සහනයක් දෙන්න ඕන නිසා මේ පොත එයාලා තීරණය කරපු වෙළඳ පොළ වටිනාකමෙන් 10%ක ඩිස්කවුන්ට් එකක් දෙන්න මම තීරණය කරා. ඉතින් 10%ක ඩිස්කවුන්ට් එකක් දුන්නට පස්සේ අවසාන රුපියල් 450ක වගේ ඉතමත් පහසු සාධාරණ මිලකට මේ පොත මිලදී ගැනීමට ඔන්න අපි ඔයාලට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට PASMI ප්‍රොඩක්ට්, ඒ කියන්නේ PASMI නිෂ්පාදන හා සම්බන්ධ වැඩි දුර විස්තර ලබා ගන්න අවශ්‍ය නම් ඔයාලට පිවිසෙන්න පුළුවන් www.pasmi.lk අපේ වෙබ් අඩවියට. ඉතින් මේක මතක් කරන ගමන් ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත පණ ගන්වන තාක්ෂණික අත්දැකීම හා ඉතාමත් ඉක්මනටම එකතු වෙන ලෙස ආරාධනා කරන ගමන් සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.